අයිබෝන් ඔයාලා මේක තුලා ඉන්නේ Tecpack YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු National Apprentice and Industrial Training Authority එහෙමත් නැත්නම් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය NAITA. NAITA කියන්නේ මොකක්ද කියලා අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් එක් වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක. NAITA කියන්නේ තවත් ගවර්න්මන්ට් එහෙම නැත්නම් රජයේ ආයතනයක් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය. ඒකෙන්ම කියවෙනවා ආදි ආධුනික කාර්මික පුහුණු කිරීමක් මේම අධිකාරියෙන් වෙනවයි කියලා. ඉතින් NAITA ගැන බැලුවහම මුලින්ම මට හම්බුණා NAITA එකෙන් කරන දේවල් ටිකක්. NAITA එකෙන් වෙනම කෝසස් කරනවා. ඒ වගේම ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් ට්‍රේනර්ස් ට්‍රේනිංස් වලට ඇප්ලයි කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ NVQ ලෙවල්ස් වල කෝසස් ඒගොල්ලෝ කරනවා. ඉතින් මං ගිහිල්ලා බැලුවා මෙයාලගේ වෙබ්සයිට් එකට. ඉතින් මෙයාලගේ වෙබ්සයිට් එකේ තියෙනවා මෙන්න NVQ ලෙවල්ස් මේගොල්ලෝ ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ඉන්ෆෝමල් ට්‍රේනිං එකක් හරි ෆෝමල් ට්‍රේනිං එකක් හරි අරගෙන ඒගොල්ලන්ගේ ටෙස්ට් එක හරහා තමයි NVQ සර්ටිෆිකට්ස් ගන්න පුළුවන්. මෙතන විශේෂයෙන්ම කියලා තියෙනවා NVQ සර්ටිෆිකේට් ඉස් නොට් ට්‍රේනිං සර්ටිෆිකේට්. සර්ටිෆිකේට්ස් යෝ ස්කිල්ස්. ඒ කියන්නේ NVQ සහතිකයක් කියන්නේ මේක ට්‍රේනිංස්, ඒ කියන්නේ ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවා කියන සර්ටිෆිකට් එකක් නෙමෙයි. මේක වා ඒ කරපු සබ්ජෙක්ට් එකෙන් ඒක සම්බන්ධව ක්වොලිෆයිඩ් කියලා දෙන සහතිකයක් තමයි මේ NVQ කියන්නේ. ඉතින් NVQ ගැන මම වීඩියෝ එකක් කරා, උඩ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාලා ඇති, ඒකට ගිහිල්ලා බලන්න සහ උඩයයි පොඩ්ඩක් උඩින් වීඩියෝ එක ප්ලේ වෙයි ඒකේ තියෙන ටොපික් එකත් එක්ක. ඉතින් ඒ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි NVQ කියන්නේ මොකද්ද කියලා. ඉතින් මෙතනත් තියෙනවා NVQ ගැන ලොකු අදහස් ටිකක්. ඉතින් මේ ටිකත් කියවලා බලන්න. මම මේක ලින්ක් එක දාන්නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ. සහ මේ ක්වොලිෆිකේෂන් ඇප්ලයි කරන්න පුළුවන් ලෙවල්ස්, ඒගොල්ලන්ගේ තියෙන කෝසස්, ඒ වගේම ඒගොල්ලන්ගේ ඉස්සරහට තියෙන මිෂන් ඇන් මිෂන් ඒවත් තමයි මෙන්න මෙතන මේකෙ සඳහන් වෙන්නේ. ඉතින් ලිංක් එක දාන්නම් ගිහිල්ලා කියවල බලන්න. මේක සිංහල එකකුත් තියෙනවා. හරි, ඊට පස්සේ මං හොයලා බැලුවා මේකේ තියෙන පාර්ට් ටයිම් කෝසස් මොනවද කියලා. නෑ, මේක මම බැලුවා තියෙන කෝසස් මොනවද කියලා මුලින්ම. බලනකොට මට හමුණා පාර්ට් ටයිම් කෝසස් මේගොල්ලොන්ගේ, ඒ කියන්නේ මේගොල්ලන්ගේ අනිවාර්යෙන් ෆුල් ටයිම් කෝසස්ත් තියෙනවා. ඉතින් මං NAITA එක ගැන මූලික අදහසක් දෙන්නේ මේ වීඩියෝ එකේ. මම වෙනම වීඩියෝ එකක් කරනවා NAITA ගැන, ෆුල් NAITA වෙබ්සයිට් එක සහ NAITA ඔතොරිටි එක ගැන ෆුල් වීඩියෝ එකක් ඊළඟට අරන් එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් පාර්ට් ටයිම් කෝසස් විදිහට ඔටෝකැඩ්, මැනුවල්, මෙටල් ආක් වගේ දේවල්, එතකොට කම්පියුටර් ඇප්ලිකේෂන් ඇසිස්ටන්ට් වගේ දේවල්, කම්පියුටර් වෙබ් ඩිසයිනර්, ඒ වගේ කෝසස් ගොඩාක් තියෙනවා මෙතන. ඒ වගේම පල්ලෙහාට යනකොට ඔටෝමොබයිල් පැත්තෙන්, ඉංජිනේරින් පැත්තෙන් තියෙන කෝසස් තියෙනවා, පාර්ට් ටයිම් කෝසස්. ඒ වගේම තව තියෙනවා මේ කළුතර කුරුණෑගල තියෙන ට්‍රේනිං ඉන්ස්ටිටියුට් වල තියෙන කෝසස් උත් මෙතන සඳහන් වෙනවා. ඊට පස්සේ කෑගල්ලේ, මාතර, අනුරාධපුර සහ හම්බන්තොට කියන තැන්වල තියෙන ට්‍රේනිං ඉන්ස්ටිටියුට් වල තියෙන කෝසස් තමයි මෙතනත් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔයාලා ඒ ළඟපාතක ඉන්න අය නම්, කුරුණෑගල ඉන්නවා නම් මෙන්න මේ කෝසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් මෙන්න මේ ඉන්ස්ටිටියුට් හරහා. මේ හැම ඉන්ස්ටිටියුට් එකක් ගැනම මම ඉස්සරහට වීඩියෝ කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකින්ද මුලින්ම අපේ channel එකට subscribe කරලා තියන්න. government institute සහ non government institute හැම එකක්ම ගැනම වීඩියෝ කරන්න හිතාගෙන ඉන්නවා.
ඉස්සරහට කරන්න තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කෝසස් ඒ වගේ හැම දෙයක් ගැනම ඉස්සරහට වීඩියෝ අරන් ඉන්න මම හිතාගෙන ඉන්නවා මේ channel එකෙන් ඉතින් ඔන්න ඔය ටික තමයි මුලින්ම මට හම්බෙච්ච part time courses ටික ඊට පස්සේ මේගොල්ලන්ගේ තව ක්‍රම කිහිපයක් තියෙනවා මේගොල්ලෝ NAITA එක වලට ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් සහ ඉස්සරහට වැඩ කරගෙන යන්න දෙන ක්‍රම එකක් තමයි මේ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේනින් එක මේ මේක පුළුවන් ඔයාලට අවුරුද්දක් සහ අවුරුද්දක ඉඳන් අවුරුදු 4ක් වෙනකන් NAITA එකෙන් තෝරලා දෙන ඒකට අදාළ කම්පැනි එක වැඩ කරන්න ඉන්ටර්න්ෂිප් විදිහට ඉතින් ඒ ගැන තමයි මේක සඳහන් වෙන්නේ ඊවසි ස්පෙෂල් ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් ක්‍රමයක් තියෙනවා මෙයාලගේ ඒක තමයි මේකේ සඳහන් වෙන්නේ ඉතින් මේ ලින්ක්ස් ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඔයාලට පුළුවන් ගිහිල්ලා කියවලා බලන්න මේක ඉංග්‍රීසි වලින් තියෙන්නේ මේක ඉංග්‍රීසි වල ඉංග්‍රීසි පොඩ්ඩක් ප්‍රශ්නයක් වගේ නම් සිංහල තියෙනවා මේක සිංහල එක වැඩ කරන්නේ නැහැ මම ගිහිල්ලා බැලුවා මොකක් හරි මගේ ෆොන්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඔයාලා ඒක සිංහල එකට ගිහිල්ලා බලන්න එතකොට ඔයාලට අයිඩියා එකයි ඒක මොකද්ද කරන්න පුළුවන් කියලා ඉතින් විශේෂම කාරණා මේ මේ part time courses වල prices වෙන වෙනම තියෙනවා මට කියන්න බැරි වුණා ඉස්සෙල්ලා AutoCAD වල 16000යි මෙන්න මේවට මෙච්චර ගන්න මෙන්න මෙහෙම කියලා prices එක මෙයාලා දාලා තිනවා ඇත්තට මේක හොඳ දෙයක් prices දාලා තියෙන එක ඒතකොට ලීසි තව කෙනෙක් හොයා ගන්න ඉතින් තව වුණමක් තියෙනවා මෙන්න මේක ඉතින් මේ ක්‍රම ටික තමයි NAITA එකේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ක්‍රම. ඉතින් මේ හැම ක්‍රමයක් ගැනම ෆුල් වීඩියෝ එකක් මම ඉස්සරහට ගේන්නම්. මට ඕනුනේ මේ වීඩියෝ එකෙන් මේ NAITA කියන වෙබ්සයිට් එක NAITA කියන ඔතොරිටි එක සහ මේ NAITA එකේ වෙබ්සයිට් එක ඔයාලට හඳුන්වලා දෙන්න. ඉතින් A-levels ඉවර වෙලා O-levels ඉවර වෙලා O-levels ප්‍රශ්නයක් වෙච්ච අය ඉන්නවා නම් A-levels වගේ A-levels ප්‍රශ්නයක් වෙච්ච අය ඉන්නවා නම් ඉතින් මේ NAITA එකට ඇප්ලයි කරලා බලන්න පුළුවන්. ඉතින් NAITA එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න NAITA naita.gov.lk තමයි මේ වෙබ්සයිට් එක. ඉතින් මේකට ගිහිල්ලා බලන්න හැම දෙයක්ම මේකේ තියෙනවා latest news තියෙනවා අලුතින් යන courses මොනවද කියලා තියෙනවා. ඒ වගේම මේ employeesලා employee විදිහට register වෙන්නේ කොහොමද කියලා තියෙනවා. certificate verification වගේ දේවල් තියෙනවා. මේගොල්ලන්ගේ other services එහෙම මේකෙන් බලා ගන්න පුළුවන්. හරි. ඒක තමයි මේ video එකෙන් කියන්න ඕනේ. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා comment section එකේ දාන්න. අපි බලමු ඒවට මම පුළුවන් හැම වෙලෙම උත්තර දෙනවා. ඒ වගේම අපිව subscribe කරන්න වීඩියෝ එක like එකක් දාන්න මතක් කරලා වීඩියෝ එක share කරන්න තවත් මේ වගේ කෙනෙක්ට ඔයා වගේ තව යාළුවෙක්ට මේක වැදගත් වෙයි ඉස්සරහට වැඩ කරගෙන යන්න හරි එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට තවත් වීඩියෝ එකකින් මේ වගේ හමු වෙමු